සුබ දවසක් කියලා පිළිගන්නවා හැම දිනම වෙනද වගේම අද ඔයගලන්ට වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා අපි කතා කරමු ගණිකා ව්‍යාපාරයේ කොහොමද රටවල් වල සංචාරක ශේෂ්ත්‍රයට බලපෑම් ඉල්ල කරන්න කියලා ඒ වගේම තමයි ඊටමත් ආදරෙන් මතක් කරන්න ඕනි තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න bell icon එක all කියලා දාගන්න එතකොට මේ වගේ අලුත් දෙයක් අලුත් වීඩියෝ එකක් කරපු ගමන් ඒ වීඩියෝ එක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. අපි පටන් ගමු වීඩියෝ එක. ඉතින් ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා. ගණිකා ව්‍යාපාරය කේන්ද්‍රස්ථානයක් කරගෙන සංචාරක ව්‍යාපාරය ගොඩනගපු ඒවා. මේ අතරින් තායිලන්තයේ කියන රටේ සංචාරක ශේත්‍රයට තායිලන්ත රටේ ගණිකා ව්‍යාපාරය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක අපි වීඩියෝ එකේ කතා කරමු. තායිලන්තයේ සෙක්ස් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් ගණිකා ව්‍යාපාරය කියන එක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මේ ඉතිහාසය අපිට ලිපි ලේඛන වලින් හොයාගන්න පුළුවන් වර්ෂ 1351 ඉඳලා වර්ෂ 1767 අතර කාලය තුල තායිලන්තයේ තිබිලා තියෙන අයෝද්‍යා කියලා රාජධානිය. ඒ රාජධානිය දක්වා දිව යන තායිලන්ත ගණිකා වෘත්ති ඉතිහාසය. කොහොම වුණත් 1960 දශකයට එනකම් තායිලන්ත ගණිකා වෘත්තිය තායිලන්ත රජය විසින් බදු අය කරන නීත්‍යානුකූල ව්‍යාපාරයක් වශයෙන් සලකලා තියෙනවා. 1960 දශකයෙන් පස්සේ මේ ගණිකා ව්‍යාපාරය තායිලන්ත රජය විසින් තහනම් ව්‍යාපාරයක් බවට පත් කරනවා. මේ ගණිකා වෘත්තිය තායිලන්ත රට තුළ නිල වශයෙන් තහනමකට ලක්වුවත් ලිපි ලේඛන සාක්ෂි සපයනවා මිලියන 2කට අධික කාන්තාවන් ප්‍රමාණයක් දැනට මේ ගණිකා වෘත්තිය නියැලී සිටින බවට. මේ තායිලන්ත ගණිකා වෘත්තිය තායිලන්ත රටේ සංචාරක කර්මාන්තයට කොතරම් බලපෑම් එල්ල කරලා තියෙනවද කියලා හොයාගෙන යනකොට අපිට පේනවා වාර්ෂිකව තායිලන්තයට එන විදේශ සංචාරකයන් ප්‍රමාණයෙන් 160ක සංචාරකයන් පිරිමි පාර්ශවයේ අය බව සහ ඒ පැමිණෙන 160ක පිරිමි පාර්ශවයේ සංචාරකයන් ප්‍රමාණයෙන් 70%ක් එන්නෙම ගණිකාවන්ගේ පහස ලබන්න. මේ ආකාරයට තායිලන්ත රට තුළ සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු කොටසක් ගණිකා වෘත්තිය හා සම්බන්ධ වී පවතින නිසා 1996 සහ 1997 දී අලුතින් නීති ප්‍රසම්පාදනය කරන ගණිකා වෘත්තිය යම් යම් සීමාවල් යටතේ සිදු කරගෙන යාමට. ඒ වගේම තායිලන්තයේ සංචාරක නගරයන් වල විශේෂිත ප්‍රදේශයන් නම් කරලා තියෙනවා ගණිකා වෘත්තිය සඳහා. අපි ඒවට ඉංග්‍රීසියෙන් කියනවා රෙඩ් ලයිට් ඒරියා කියලා. ඉතින් මේ රෙඩ් ලයිට් ඒරියා වල රාත්‍රී කාලයේදී ඕනතරම් දැක ගන්න පුළුවන් කාන්තාවන් සහ සංචාරකයන් ගැවසෙන හැටි. මේ රෙඩ් ලයිට් ඒරියා වලට උදාහරණ විදිහට බැංකොක්, පාට්පොන්, නානා ප්ලාසා, සෝයි කවුබෝයි, පුකට් වෝකින් ස්ට්‍රීට් සහ පට්ටයා වෝකින් ස්ට්‍රීට් කියන ඒරියා දක්වන්න පුළුවන්. මේ සියලුම රෙඩ් ලයිට් ඒරියාස් වල තියෙන අවන්හල්, උද්‍යාන ආදී දේවල් මුළු රාත්‍රී කාලේ පුරාම සක්‍රීය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සංචාරකයන් හට තමන්ගේ සහකාරිය හොයාගත්තට පස්සේ රිසිසේ කිසිම පුද්ගලයෙකුගෙන් බාධාවක් නොමැතිව කාලය ගත කරන්න පුළුවන් විවිධ ස්ථානයන් මේ රෙඩ් ලයිට් ඒරියාවල හදලා තියෙනවා. තායිලන්තයේ වගේම තමයි ලෝකයේ තවත් විවිධ රටවල් රාශියක් ගණිකා වෘත්තිය ප්‍රදාන කරගෙන තමන්ගේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා තියාගන්න, bell icon එක all කියන එක දීලා තියාගන්න. මේ වගේ අලුත් දෙයක් කරපු ගමන් නැවතත් ඔයාලට ඉක්මනින්ම මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරි වීඩියෝ වලින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.